තව එකක් අපි දැනගන්න ඕනේ. දැන් කෝ සංසාරයට මුලක් තියෙන්නට බෑ. එහෙනම් හැමදාම ඉඳලා තියෙනවා. තියෙන්නේ මොකද්ද? චිත්ත පරම්පරාව. දිගින් දිගට. හැබැයි මෙතන තව එකක් මතක තියාගන්න ඕනේ. මේ චිත්ත පරම්පරාව ජීවිතෙන් ජීවිතයට ලොකු වෙනස්කමකට භාජනය වෙනවා. ලොකු දෙවන්ත වෙනස්කමකට භාජනය වෙනවා. එක ජීවිතයක් උපදවන්නේ එක කර්මයකින් මතක තියාගන්න. එක ජීවිතයක් උපදවන්නේ එක කර්මයකින්. කර්මයේ විසින් එක සිතක් උපදවනවා මුලින්. ඒ කර්මයම ඒ කර්මයේ තියෙන යම්කිසි හැකියාවක්. යම්කිසි ගතියක් සම්සිති බලයක්. ඒකට අපි ධර්මයේ කියන කර්ම ශක්තිය කියලා. ගැඹුරු වචන වලින් කියන කර්ම සමංගීතාවය කියලා. කර්ම ශක්තිය කර්ම සමංගීතාවය. පාලියෙන් කියනවා ඒ චේතනාව හටගෙන නිරුද්ධ වෙනකොට විශේෂ නිදානං කත්වා නිරුද්ධති. කර්මය හටගෙන නිරුද්ධ වෙනකොට යම් කිසි ගති විශේෂයක් අපේ సంతානෙහි ඉතිරි කරලා නිරුද්ධ වෙන්නේ. කර්මයේ කොහෙවත් හැංගෙනව නෙමෙයි යම් කිසි ගතියක් අපේ సంతානෙ ඉතිරි වෙනවා. එන කර්ම ශක්තිය කියලා. ඒ වලින් ආත්ම කතා, අනිත්‍ය කතා එහෙම මොනවත් නැහැ. ගති ස්වභාවයක් ඉතිරි වෙනවා. ඒක ධර්මයක් නෙවෙයි. චිත්තචෛසික ධර්මයක් නෙවෙයි. ගති ස්වභාවයක් ඉතිරි වෙනවා. මේ ගති ස්වභාවයට කියනවා කර්ම ශක්තිය, කර්ම ප්‍රත්‍ය ශක්තිය. නැත්තම් කර්මයේ හැකියාව කියලා මතක තියාගන්න. කර්මයක හැකියාව සීමා සහිතයි. ඇයි ඒ? කර්ම විපාක දෙන්නේ කොහොමද කියන එක අපි අන්තිමට එමු. කර්මයක හැකියාව සීමා සහිතයි. ඇයි ඒ? කොහොමද අපි ඒක තීරණය කරන්නේ? හිතන්නකො කර්මයක් කරනවා කියලා. කර්මයක් කියන්නේ හැමදාම කරන දෙයක්ද? දැන් ඉතින් මේ බණ අහන කර්මය කුසල කර්මයක් නේ. මේක ඇවිල්ලා පැයක් හමාරක් ඉඳගෙන හිටියා, බණට ගැහුවා, ගෙදර ගියා. මේකෙන් දිනවා ආවා සිදු කළා අවසානයි මුල මැද අග. ඒක කර්මයක්. සිත් ගොඩක් පහල වුණා. මේ කර්මය නিত্য ක්‍රියාවක්ද අනිත්‍ය ක්‍රියාවක්ද? අනිත්‍ය ක්‍රියාවක්. මේ ක්‍රියාව කරන 10 දෙනෙක්ගේ හිතේ ස්වභාවය එකිනෙකට සමානද? නැහැ. එකිනෙකට වෙනස්. එක්කෙනෙක් වැඩි අඩුයි. අනිත්‍යයි. අනිත්‍ය වූද එක එක පුද්ගලයාට ආවේනික වූද මේ කර්මවල හොඳින් හිතන්න. හැකියාව සීමා සහිත වෙයිද සීමා රහිත වෙයිද? తాවකාලිකයි. එකිනෙක අතරත් වෙනස්කම් පැහැදිලිව පේනවා. අපිට පුළුවන් මේක දියුණු කරගන්න, මීට වඩා හොඳට බණහන්න, මීටත් වඩා හොඳට බණහන්න, ඒක වැඩි කරගන්න පුළුවන්. එහෙනම් අපි කරන කර්මවල හැකියාව වැඩි කරන්න පුළුවන් කියන එකේම තේරුම හැකියාව සීමා සහිතයි කියන එකනේ නේද? limited කියලා කියන්නේ. ඒක කර්මයක හැකියාව සීමා සහිතයි. කර්මයකින් ඔන්න භවයක් ඇති කරනවා. සීමා සහිත කර්මයකින් ඇති කරපු භවය ජීවිතේ රුධිර නාලය, ජීව රුධිරය කර්මය. මතක තියාගන්න. කර්මය අවසන් වෙනකොට ජීවිතේ අවසන් විය යුතුයි. තප්පරයක්වත් වැඩි කරින්න බෑ. කර්මය තියෙනකන් ජීවත් වෙන්නේ. සියල්ල ජීවිතේ කර්මය නෙවෙයි තීරණය වෙන්නේ. නමුත් ජීවිතේ පවතින්නේ කර්මය තියෙන තාක්කල්. කර්මය තියෙනකොට අතරමැද බාධක ඇවිල්ලා මැරෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි කර්මයේ හැකියාවට වඩා වැඩිපුර ජීවත් වෙන්නට බෑ. වැඩිපුර ජීවත් වෙන්නට බෑ. කාට හරි තියෙනවා යම්කිසි කටයුත්තක් කරන්න බලයක් දීලා විවස්ථාවකින් දුර කාලයක්. හරියට යනවනම් මේකෙන් එහාට යන්න බෑනේ. එතනදී නතර වෙන්න එපා. නීතියෙන් අහෝසි වෙනවනේ. හැබැයි ඊට කලින් වෙන වෙන ප්‍රශ්න ඇවිල්ලා මේක අතහැරලා යන්න පුළුවන් නේ. ඒ වගේ කර්මයෙන් ලැබෙනවා යම්කිසි ඒ කර්මෙට හැකියාවක්. මේ කර්මයෙන් ජීවත් කරවියගේ කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ කාල පරිච්ඡේදෙ වැඩිපුර ඉන්න බෑ. හැබැයි ඒ කාල පරිච්ඡේදෙ ඉවර වෙන්න කලින් එක එක වැඩ නිසා නැති වෙන්න පුළුවන්. එහෙනම් කර්මයේ හැකියාව සීමා සහිත නම් සීමා සහිත කර්මයකින් ලබා දෙන ජීවිතය සදාතනික විය හැකිද? බෑනේ. බෝසතාණන් වහන්සේගේ චින්තනය ඕක. ආලාර කාලා මුද්දකරාම පුත්තගාවට ගියා. ආමයල සමාධියක් ඉපදෙව්වා. ඉහළම සමාධිය ඉපදෙව්වා. ඒ ශාස්ත්‍රවරු කිව්වා ඕක නිසා ඔබ මැරිලා ගිහිල්ලා නিত্য භවයක උපදිනවා.
උනාසේ කල්පනා කරා නෑ මට ධානයේ දැන් පැහැදිලි ධානයේ දියුණු කරන්නත් පුළුවන් ඒකේ කැපැසිටි නැත්නම් හැකියාවේ සීමා සහිත බව පැහැදිලි සමාදිනවා නැගිටිනවා ඒක දියුණු කරන්න පුළුවන් කියන එකෙන්ම තේරෙනවා මේක සීමා සහිතයි එහෙනම් මේ සීමා සහිත කර්මයකින් යම් භවයක ඉපදිලා ඔබ නිත්‍ය ජීවිතයක් කියනවා නම් මට පිළිගන්න බෑ ඒක එතකොට අතහැරලා යන්නේ අරූප ලෝකයේ ඉපදිලා කොච්චර අය බලන්න ගියේ නෑ උනාසේ උනාසේ කෙලින්ම තරකේ ආවා ඔබ කර්මයක් නිසා ඉපදීමක් නම් කතා කරන්නේ මේ කර්මයේ සීමා සහිත නම් කර්මයේ අනිත්‍ය නම් කර්මයේ සීමා සහිත ශක්තියක් නම් තියෙන්නේ කොහොමද නිත්‍ය භවයක් ගැන කතා කරන්නේ බිය නොහැකි ඒ නිසා ඉපදිලා නම් මේක කතා කරන්න බෑ එහෙනම් මහා පුරුෂ විතරකය ඒ ඥාණය බලන්න තේරුණායි අපිට මේ කියනකොට මේක වැටහෙනවා මේක තනියම අවබෝධයමනේ ප්‍රශ්නේ කොහොමද මේ කරේ කියන්නේ ඒක නිසානේ මඳින්නේ මල් දිනලා මේක තනියම හොයාගත්තේ ඉන්නේ එතකොට දැන් ඔන්න කර්මයකින් ජීවිතයක් ආරම්භ වුණා දැන් මුලක් නැහැ නේද මුල ජීවිතයක් ඕනේ මොකක් හරි ජීවිතයක් තෝරගන්න මුලක් තෝරගන්න බෑනේ මොකක් හරි ජීවිතයක් ආරම්භ වෙනවා කර්මයකින් කර්මයන් නිසා සිතක් උපදිනවා මතක තියාගන්න ඒ බඳු සිත බඳුම සිත ඒ කර්මයේ විසින් කර්මයේ හැකියාව තියෙන තාක්කල් නැවත නැවත උපදින එක සිතක් නෙවෙයිනේ සිත නිරුද්ධ වෙනවා අලුත් සිතක් ඒ කර්මයේ විසින්ම නැවත නැවත ඒ සිතම දිගින් දිගට උපදවනවා කර්මය අවසන් වෙනකොට ඒ සිත අවසන් වෙනවා එකම සිතක් එක වගේ සිතක් නැවත නැවත උපදවනවා එසේ උපදින පළවෙනි සිතට කියනවා අපි ප්‍රතිසන්දිහිත කියලා එසේ උපදින අන්තිම සිතට කියනවා චුති සිත කියලා ඒ අතරමැද එසේ උපදින සිත්වලට කියනවා භවාංග සිත කියලා. එකම සිතක් උපදිනවා. නැවත 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 නැවත. ඒ අතරතුරේදී යම් යම් අරමුණු ඇවිල්ලා යම් යම් හේතු සාධක මත තවත් වෙන වෙන සිත් උපදිනවා. දැන් භවාංග සිත් එක පවතිනවා නැවත නැවත එකම කර්මයෙන් උපදවන්නේ. කර්මයේ හැකියාව තියනකල් මේ එකම සිත් නැවත නැවත උපදිනවා. කර්මයේ කෘත්‍යය තමයි එක සිතක් අවුරුදු 50ක් නම් 60ක් නම් දිගට 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 උපදවගෙන යනවා. යනකොට වෙන වෙන අරමුණු වෙනකොට තව තව අලුත් අලුත් සිත් හට ගන්නවා. ඒ වලින් තමයි රූප දකින්නේ, සද්ද අහන්නේ, කතා කරන්නේ, කුසල අකුසල කර්ම කරන්නේ. මේ භවාංග සිත පොඩ්ඩකට නතර වෙලා තව වෙන සිතියක් හට ගන්නවා. ඒක ඉවර වෙනකොට ආපහු භවාංග සිත නෝ අපි ඉංග්‍රීසියෙන් ඩිෆෝල්ට් සිත කියලා කියන්නේ අපි ඔය ෆෝන් වල තියෙන ඩිෆෝල්ට් කියලා කියන්නේ ආපහු මුලට එනවනේ නේ. ඩිෆෝල්ට් සෙටින්ග්ස් කියලා කියන්නේ ඒ කියන්නේ මූලික ප්‍රකෘති හිත කියලා කියන්නේ අපි ඒකට මූලික සිත එක භවයක දැන් අපි අනිත් කරන හැම ක්‍රියාවක්ම හටගන්නේ මේ සිත නතර වෙලා එතකොට ආපෝ සිත නේනවා මතක තියාගන්න අලුතෙන් හටගන්න සිත්වල හැකියාවන් වලට මේ සිත දැඩි ලෙස බලපානවා දැඩි ලෙස බලපානවා නිකං උපමාවක් ගන්න දරුවෙක් යම් කිසි පරිසරයක හැදෙනවා ඊට පස්සේ යා කටයුතු කරනවා මේ මුල් පරිසරයේ බලපෑම ඉක්මවන්න පුළුවන් වෙයිද ලොකු වුණාට ජීවිතේ මුලින් ලැබිච්ච ආභාස ඉක්මවන්න පුළුවන් වෙයිද ලීසි නෑ මොකද හේතුව ඒ තමයි මුල් ලැබිච්ච ආභාස ඒ වගේ තමයි මේ ප්‍රകൃති හිත ඒ ප්‍රകൃති හිත ඇතිකල්හි කරන අනිත් සිත් වලින් කරන ක්‍රියාවේ සීමාසයිද ඒ නිසායි අපි කියන්නේ හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ තිරිසන් ලෝකයේ ඉපදුනොත් නිවන් දකින්න බෑ කියලා. ඇයි ඒ? තිරිසන් සතාගේ ප්‍රകൃති හිත ඉපදුනේ අකුසල කර්මයකින්. ඒ සිත දුර්වලයි. එවන් වූ ප්‍රകൃති හිතක් තියාගෙන ඊට පස්සේ පහළ වෙන සිත් බණ ඇහුවත් කොච්චර දයක් කරන්න හැදුවත් ඒක යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ප්‍රകൃති හිත දුර්වලලා තියෙනකොට තිරිසනාට නිවන් දකින්න බෑ. අපි කියනවනේ නේද බය නැතුව කියනවනේ අයියෝ තිරසනෙක් වුණොත් නිවන් දකින්න බෑ මොකද්ද පදන මේකට ඒකට හේතුව තමයි නිකන් ඔය කටතාවට කිව්ව නෙවෙයි කර්මය නිසා උපදින්නේ එකම හිතක් නැවත නැවත පහළ වෙනවා ඒ කර්මයේ තියෙන තාක්කල් එහෙනම් ඒ කර්මයෙන් ජීවත් වෙන තාක්කල් ඒ භවයේ පුරාවට අලුත් සිත් කොච්චර ඉපදුනත් ප්‍රകൃති හිතේ දුර්වලත්වය නිසා අලුත් සිත්වලට යන්න පුළුවන් දුරයේ සීමාවක් තියෙනවා ඒ ප්‍රകൃති හිතේ ගති ස්වභාව ලොකුවට බලපානවා මේ ජීවිතේට. හැබැයි අපේ ජීවිතේට යම් යම් වෙනස්කම් දියුණු කරගන්න බැරුව නෙමෙයි. ප්‍රകൃතිය දුර්වල වෙලා හොඳට වහන්සි වෙලා අධ්‍යාපනය ලැබලා වෙහෙසිලා යම් දියුණුවකට එන්න බැරි නෑ මිනිහෙට.
ඒ වගේම හොඳ ප්‍රකෘති හිතක් තිබිලා අන්තයට වැටෙන්නත් පුළුවන් කෙනෙක්. දෙපැත්තටම යන උඩ බලය.